बाहों है। हाँ तांती है। तांती देखा इनको पेने तारुंगल माटे पहने देना, දෙමළ වාක්‍ය සිංහල වාක්‍ය දෙමළ බසට හරවා සිංහල අකුර කියන පැන්සල දෙන්න පෙන්සිල් ගම් පෙන්සිල් තරුංග පෙන්සිල් තරුංග පෙන්සිල් තරුංග පෙන්සිල් තරුංග තරුංග පෙන්සිල් තරුංග එනක්කු ලිව්වොත් වැරදි පුතේ එනක්කු කියන්නේ මට කියන එකනේ මෙතන පැන්සල දෙන්න එතකොට පෙන්සිල් තාරුංග එච්චර පෙන්සිල් තාරුංග ආ මේ ටිකට අපි ලකුණු දාගමු හතෙන් හතෙන් දාගන්න ඔක්කොම හතක් තියෙනවනේ තර්කත් නිඳ දාගන්න ලකුණු और पेंसिल तारों का पेंसिल देने की न तैनी पहाड़ों से नहीं पास निकालीं दागा हर रचना वो याला एवान नेती के लोग मामा की तरह वाह चार दमों से नहीं पास निकाला कुल्हाड़ मरे और हाथ सर रचना सर ते लकड़ी पे गट्टा और माँगे मटे एवान नो रचना वो हैमो में एवान हो दे आधे दावा से तुम्हें एवान नो ने ඒ කියන්නේ පුතේ ඔබ දෙමාපියන් ඔබ වෙනුවෙන් දරන වෙහෙස ඒ කියන්නේ දෙමාපියන් ඔයාලගේ ඉගෙන හැටි ඉගෙන හැටි නේද ඔයාලා වෙන වෙන ඔයාලා යහපත් දරුවෙක් කරන්න තේරුණාද ඒකට අපි ඔයාලව පෝෂණය කරන්න ඔයාලා යහපත් දරුවෙක් කරන්න ගන්නා වෙහෙස ගැන තමයි මේ වාක්‍ය ලියන්නේ අන්න මම දැන් කියනේවත් එක්ක නැවත උනම් හදලා ලියන්නත් පුළුවන් හොඳද එතකොට ඔයාලා ලියන්න පුළුවන් ඔයාලගේ අධ්‍යාපනයේ වෙනුවෙන් ඔයාලා දෙමාපියන් ඔයාලට ගන්නා වෙහෙස ඒ කියන්නේ පාසල් යවන්න කොච්චර උත්සාහයක් ගන්නවද නේද එතකොට පන්ති වලට සහභාගි කරවන්න ඔයාලගේ ඉගෙනුම ඉගෙනුම වෙනුවෙන් ඒ අය ලොකු උත්සාහයක් ගන්නවා. එතකොට ඒ ගැන වාක්‍යයක් අපිට ලියන්න පුළුවන්. නේද? ඒ වගේම ඔයාලා ලොකු මහත් කරන්න. නේද? ඔයාලා පෝෂණය කරන්න කෑම බීම. නේද? ඒ වෙනුවෙන් ලොකු නේද? වෙහෙසක් ගන්න මුදල් සොයන්න නේද? රැකියාව කරන්න. ඒ රැකියාව කරන්නේ ඔයාලා වෙනුවෙන්. හරි. එතකොට ඔයාලට යහපත් දරුවෙක් කරන්න නේද ඒකටත් ලොකු හේසක් ගන්න උපදෙස් දෙනවා ඕවදන් දෙනවා නේද හොඳ වැඩ කියලා දෙනවා ඉතින් අන්න ඒක තමයි අපිට ලියන්න වෙන්නේ රයිට් ආදර්ශ රචනාවට ගෙවන්නක මම හොඳම රචනාවක් ගෲප් එකට දාන්නම් එතකොට හොඳේ අපිට ඔයාලට පුළුවන් එකෙන් බලා ගන්නත් පුළුවන් හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු රචනාව කියලා මේ ගණිතයේ කොටසට යමු. රයිට් මම එක පෙන්නන්න. මෙතන පුතේ තියෙන්නේ 8629 සංඛ්‍යාවේ 6 ඉලක්කමේ ස්ථානය ස්ථානීය අගය ඕන අපට ස්ථානයේ නිරූපණය කරන ස්ථානය 600 නෑ වැරදි 600 ඈ 600 ඔව් ස්ථාන
निरूपणय निरूपणय स्थान अवस्था मेन मेको मेतन संख्या अटदीबुने प्रश्न हाय इलाक में स्थानीय आ गए हाय इलाक में स्थानीय आ गए स्थानीय आ गए एक यानी हाय इलाक में तिब्बत है ना आ गए आहार नहीं तो जब मैं प्रासिबल हाय इलाक में तिब्बत स्थान है इतना तो आपने लिया ना पुलवा नहीं सीए स्थान है सीए स्थान है के लिए तभी क्या रहूं सीए स्थान नहीं तो मैं क्या हरी उत्तर स्थानीय දහාට බලමු දහාට වෙනි ප්‍රශ්නේ පිළිතුර සපයන්න මෙහෙම තියෙන්නේ 134 4න් ගුණ කරන්න මේක පුතේ ඔයාට කටුකොලේක මේ විදිහට ගුණ කරලා බලන්න පුළුවන් නේද 136යි ඔව් මේ පැත්තට ගුණ කරලා බලන්න පුළුවන් කටුකොලේ නේ 4 වරක් 4 4 ව 4ක් 16න් 6 එකක් ඉතිරි නේ හතරේව තුනක් 12යි 1යි 13න් 3 එකක් ඉතිරි හතරේව එකක් 4යි උත්තරේ මොකද්ද එහෙනම් 536 536
අපේ උත්තර මොකද්ද මේ තියෙන්නේ ලියලා තියෙන බෝඩ් එකේ හරිනේ හතරවරක් හතර 16න් 6 එකක් ඉතිරි 4 3ක් 12 1යි 13න් 3 එකක් ඉතිරි 4 එකක් 4යි ඉතුරු එකයි 5 හරිද ඔයාලගේ හරි හරිද ඔව් කියන්න පුතා මේ ඒ දෙකට ලකුණු නැද්ද ආ නෑ දැන් මම කියන්න ඔව් පොඩ්ඩක් ඉන්න අපි මේ ගණිතයේ ටිකට පස්සේ ලකුණු දාමු හොඳයි මම කියන්නම් ඒක 19 බලමු අපි 19 මෙම රූපේ පාට නොකල කොටස භාගයක් ලෙස ලියන්න නොකල කියලා තියෙන පුතේ නොකල නේද ඔව් මේ බලන්න ඔව් මෙන්න මේ වගේ රූපයක් තියෙන බලාගෙන ඉන්න සමචතුරස්‍ර බැලුවොත් නම් හතරක් තියෙනවා හැබැයි මේක ත්‍රිකෝණ වලට බෙදලා තියෙනවා මේ මෙහෙම නේද ත්‍රිකෝණයල විදියට බෙදා තියෙනවා බෙදලා තියෙනවා ඊට පස්සේ පාට කරලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණේ පාට කරලා මේ ත්‍රිකෝණේ පාට කරලා මේක පාට කරලා ආයිමත් මේක පාට කරලා නේ ඔව් ත්‍රිකෝණ කොටස් හතරක් පාට කරලා 1 2 3 4 ඉතුරු වෙලා තියෙනවා 1 2 3 ආ හතරක් ඉතුරු වෙලා තියෙනවා එහෙනම් භාගයක් පාට කරලා තියෙන්නේ භාගයක් පාට නොකර තියෙනවා නේද භාගයක් පාට කරලා පාට කරපු නැති කොටසක් භාගයයි භාගය අපි ලියන්නේ කොහොමද භාගයක් විදිහට කොහොමද ලියන්නේ 19ට උත්තර එහෙනම් 2n1 භාගයක් එහෙම නැත්තම් කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන් නේද 2n1 නැතුව දැන් මෙතන තියෙන සම්පූර්ණ කොටස් බලන්න 1යි 2යි අර බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම කොටස් 8ක් තියෙනවා නේද 8න් 4ක් පාට කරලා නැහැ එහෙනම් 8න් 4ක් හරි 8න් 4ක් හරි උත්තරේ සරත් 8න් 4 ඒවටත් හරි දාන්නද හරි 8න් 4 ලියුවත් හරි සර 8න් 2 බැරිද 2න් 8 2න් 1 සර 2න් 1 බැරිද දෙකෙන් එක පුළුවා මේටි දෙකෙන් එක පුළුවා 8න් 4ක් පුළුවා 8න් 4ක් පුළුවා සමාන භාග නේ පුතේ 8න් 4 කිව්වත් එකයි 2න් 1 කිව්වත් එකයි දැන් ඒක ඔයාලට තේරෙනවද කියලා පොඩ්ඩක් බලන්න හරි සර් ඔව් සුට්ටක් අහගන්නකො මේ පාඩම ඔව් ඒ අතරේ මෙන්න මේ පාඩම පොඩ්ඩක් අහගන්නකො හැමෝම මයික් එක මියුට් කරගෙන හොඳයි මියුට් කරගෙන ඉන්නවා දැන් අපි බලමු මෙතන නේද කොටස් නවින්දු විතරයි මයික් එක ඔන් කරගෙන ඉන්නේ right දැන් බලන්න 1යි 2යි 3යි 4යි කොටස් හතරක් තියෙන සමාන කොටස් මේකේ එකක් පාට කළොත් මොකද වෙන්නේ පුතේ ඈ එකක් පාට කළොත් මොකද වෙන්නේ එතකොට අපිට භාගයක් විදිහට මේක ලියන්න පුළුවන් ඔව් භාගයක් විදිහට ලියන්න පුළුවන් සම්පූර්ණ කොටස් ගන්න අපි යටින් ලියන හතරයිනේ නේද පාට කරපු කොටස් ගන්න 1යි හතරෙන් එකක් පාට කරලා නේද දැන් හරි තා කොටසක් පාට කරමු මේකක් පාට කරමු ආ දැන් සම්පූර්ණ කොටස් 4යි ඊයා පාට කළා 2ක් පාට කරමු 2ක් පාට කරමු නම් 4න් 2 කියලා කියන්න පුළුවන් තේරුණාද මේකට බල 1 2 3 4 සම්පූර්ණ කොටස් 4න් 2ක් පාට කළා මෙන්න භාගයක් 4න් 2 කෙනෙකුට ඕන නම් මෙහෙම කියන්න පුළුවන් කොහොමද සම්පූර්ණ කොටස් නේද සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 4න් භාගයක් පාට කරලානේ 4න් නේද සම්පූර්ණ රූපයෙන් භාගයක් පාට කරලා ඒ කියන්නේ 2න් 1ක් පාට කරලා 2න් 1ක් තේරුණාද එහෙනම් 2න් 1 ලියන්නත් පුළුවන් මෙතෙන්ට 4න් 2 ලියන්නත් පුළුවන්
නේද? 4න් 2 ලියන්න පුළුවන්. මේ සමාන භාග. 4න් 2 කිව්වත් එකයි 2න් 2 කිව්වත් නේද? සමාන ලියනකොට වෙනසක් වුණාට එකම හරි. අර නවින්දු මොකද මයික් එක ඔන් කරන්න ඉතරම? ගිදර යන ආසද? හොඳයි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 20. ප්‍රශ්නය පැහැදිලිව අහගන්න හොඳේ. මෙම රූපයේ සමමිතික රේඛාවක් ඇඳ දක්වන්න. සමමිතික රේඛාවක් අඳින්න ඕන. මෙන්න රූපය. ත්‍රිකෝණයක් තියෙන්නේ. නේද? සමපාද ත්‍රිකෝණයක් තියෙන පුතේ. එහෙනම් කෙනෙකුට අඳින්න පුළුවන් මේ අතට හැබැයි අඩි රූලක් තියලා තමයි අඳින්න ඕන අපි. පැහැදිලිද? අඩි රූලක් තියලා තමයි සම්මිතික රේඛාව අඳින්න ඕන. මෙහෙම අඳින්නත් පුළුවන් කෙනෙකුට. ඕනම් කෙනෙකුට කැමති නම් පුළුවන් මෙහෙම අඳින්නත්. මම මේ කඩේරින් වලින් අඳින්න ඕන. කඩේරින් අඳිනා නම් ගොඩක් හොඳයි. හොඳද? නැත්තම් කෙනෙකුට පුළුවන් මේ පැත්තට අඳින්නත් පුළුවන් මේ කළු පාටින් බලන්න. මෙහෙමත් පුළුවන්. ඔය ක්‍රම තුනෙන් එක ක්‍රමයක් ඇඳලා තියලා නම් හරි. මේ අතකට අඳින්න පුළුවන් මේ අතරත් පුළුවන් මේ අතරත් පුළුවන්. සම්පාද ත්‍රිකෝණයක සාමිතික ඒ තුනම අඳින්න බැරිද? මොකද්ද? ඔව්. තුනම ඇඳලා තිබුණා වැරදි. එකයිනේ අඳින්න කියලා තියෙන්නේ. එකයි. නේද? එතකොට ගොඩක් අය අඳින්නේ නැත්තේ මෙන්න මේක. ඔන්නඔක තමයි ගොඩක් අය අඳින්නේ නැත්තේ මම හිතනවා. ඔන්නඔක තමයි ඇඳලා ඇත්තේ. නේද? කොහොම තියනනම් හරි. තනි කෙලින් ඉරක් ඔය ඇඳලා තිබුණත් හරි දාගන්න. හැබැයි ඊළඟ වතාවේ මතක තියාගන්න. කඩිරකින් අඳින්න හොඳේ. කඩිරකින් අඳින්න මතක තබා ගන්න. හරි. ඊළඟ 21 ප්‍රශ්නය. 21. දී ඇති හිස්තැන් මත පිළිතුරු සපයන්න. කොටුවේ ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි කුඩා මහා විශාලම සංඛ්‍යාව ලියන්න. නේද? මෙන්න කොටුව තියෙන පුතේ මෙන්න මෙහෙම ඉලක්කම් තියෙන 2.54. ඉතින් මේ කුඩාම සංඛ්‍යාවයි විශාලම සංඛ්‍යාවයි ලියන්න තියෙන්නේ. මෙතන හිස්තැනක් තියෙනවනේ. එතන ඔයාලා ලියන්න. මුලින්ම කුඩාම සංඛ්‍යාව ලියමු අපිනේ. මුලින්ම අහලා තියෙන කුඩාම සංඛ්‍යාවනේ. කුඩාම සංඛ්‍යාව මෙතන බිංදුව මුලට ගන්න බෑ. එහෙනම් දෙක මුලට ගත්තා. නේද? 2045. 2045. නේද? විශාලම සංඛ්‍යාව ලියමු අපි කොමාවක් දාලා. 5000 හාරසිය 20 5000 හාරසිය 20 හරිදාක 2045 කුඩාම සංඛ්‍යාව හරි 22 22 ඒල් ඔව් විශාලම සංඛ්‍යාවේදී 5000 ඊළඟ ප්‍රශ්නයට යමු. 22 22 ප්‍රශ්නය. එතන තියෙන පුතේ පෙරවරු 10:45ට රූපවාහිනිය නැරඹීමට ආරම්භ කළ කමල් පැය 3ක් රූපවාහිනිය නැරඹුවේ නම් ඔහු රූපවාහිනිය නරඹා අවසන් කළ වේලාව කීයද?
उत्तरे पवन वेरदी पेम दूर वेरदी विसितुन अमारे बार किलोग्राम विसी अटक ओहुगे अक्का एमेन देगुणे अक बाराय ए वगे देगुणे अक कियाने विसी अट वगे देखा ओ एना अपिट विसी अट देखें गुण करना होया गान हाटु कोले विसी अट देखें गुण करा देवरा काट दासे नाय का कितरी देवरा देख हातराय काय पहाय पानास खायाय किलोग्राम केजी तीयनो नेद पानासाय इतरत तिबुनो लाकुने දෙසිය පනස් දෙකක් බෙදන්න ඕන කීයද බෙදන්න ඕන ළමුන් තිදෙනෙක් තුන්වෙනි තුනෙන් බෙදන්න ඕන තිදෙනෙක් කියන්නේ තුනයි හරි දෙකට නෑ 25ට බලමු 25ට තුනේවා 8යි නේද 3 වරක් 8 24යි නේ 25 24ක් අඩු කරාම 1යි ආ මේ දෙක දැන් මෙතේට ගේන්න 12ට 3වා 4යි 3 වරක් 4 12යි 12න් 12 අඩු කරාම 0යි මේ දෙක අපි මෙතේට ගෙනාවා නේද සර් 84 නේවා 3කුත් පුළුවන් ඔව් 80 ඔව් පෑන් ගණන පළවෙනිම 84යි 84යි ලැබෙන පෑන් ගණන 80 මේ හරියට 4320 නේද 825 right එකතු කරන්න තියෙන්නේ එකතු කරන්න දැන් 825 මේ ස්ථානීය අගේ මේ විදිහට ලියන්න ඕන මෙහෙට කරලා ලිව්වොත් උත්තර වර්ධිනෝ නේද හරි 5.5 5 2 2 4 8 3 11 1 1 3 4 1 5 ආ උත්තර ආවා 5 1 3 4 5 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1
මේ විදිහටනේ තියෙන්නේ නේද ABC ස්ථාන වලට එන අගයන් අපි ලියන්න ඕන දැන් මේ එකතු කරානනේ තියෙන්නේ හා
කිරීමක් දාලා තියෙනවා නේද? එතකොට ආව මේ බලන්න. ඔයාලා මේවා එකක් කරලා ඇති. නේ? 14යි 5යි එකතු කරලා තමයි මේ බලන්න. මේ ඒ ඒ වලට ගන්න වෙන්නේ 14යි 5යි එකතු කරලා තමයි උත්තරේ ගන්න වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ 14යි 5යි 19යි. 19යි. B වලට උත්තරේ ගන්න වෙන්නේ 26යි 8යි එකතු කරලා. 26යි 8යි එකතු කරන්න. 26යි 8යි එකතු කරාම කීයද? ඔව්. සර් ඒකට මේ හරි දා ගන්නද? ඔව් හරි දා ගන්න. 34යි 34යි. ඊට C වලට උත්තරේ ගන්න වෙන්නේ 14යි 26යි එකතු කරලා. ආ 14යි 26යි ඕනම් පැත්තක එකතු කරලා බලන්න. ටිකක් ඒක අමාරු නිසා. 14යි 26යි එකතු කරලා බලමු. 6යි 4යි 10යි බිංදුව 1ක් ඉතිරි 2යි 1යි 1යි 4යි. 40යි. 40යි. හරි දාගන්නේ. 40යි. හරි හරි 3ක් වෙනවා. මේව මතක දාල 3 වසරේදී අපි කරා මේ සර්විසිටි ප්‍රශ්නද ලකුණු දැම්මද? නැහැ තාම මේ ගණිතේ ලකුණු දැම්මේ නැහැ. මම ඒක ලකුණු දාන විදිහ කියන්නම් ඔයාලට. මේව අපි 3 වසරේදී කරා නේද? සෙල්ලම් ගණිතයට වගේ. ඔව්. හරි. එහෙනම් බලමු අපි මේ 26 මේ රූපයේ දැක්වෙන ඝනකාභය ඇති ශීර්ෂ ශීර්ෂ කියන්නේ පුතේ මේ මුළු ඔපොන් මේ තියෙන්නේ මෙන්න මම ලකුණු කරන්න 1යි මුළු ඔව් 3යි 4යි 8යි 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 පැති මුහුණක් කරන කීයද පැති මේ 2යි 2යි පැති 2යි 6යි हरिदागर हाथ बालम මෙම සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර 12යි ආ වටේ දිග හාන්න පැත්තක් 12යි පුතේ මේ පැත්ත 12 නම් 26 වෙනි ප්‍රශ්නේ දෙක සෙන්ටිමීටර 46යි සෙන්ටිමීටර 48යි ඔව් 26 වෙනි ප්‍රශ්නේ උත්තරේ දෙක पादवल दिग समान मेहे दोलहना मेहे दोलहाय हाथ में दोलह हाथ दोलह 48යි. දැන් වලා 48යි. නේද? 12 4ක් එකතු කරලා බලන්නත් පුළුවන්. ගුණ කරලා බලන්න. 30 එනවා. සෙන්ටිමීටර දාන්න ඕන. සෙන්ටිමීටර නැත්තම් වැරදි. හරි. ඊළඟ එක අඳුරු කළ කොටස කොටු කීයකට සමානද මෙන්න හොඳ ප්‍රශ්නයක් බලමු ඉස්සර වෙලාවම එක වතාවක් 1යි 8ම 1ට 3යි 4යි 5යි 6යි නේද එකපාරෙම 6ක් ගන්න පුළුවන් නේ ඇයි අඳුරු කළ තියෙනවනේ 6ක් හැබැයි භාග කීයක් තියෙද කියලා බලමු අපි දැන් බාග ඔන්නමයි මේ රතු පාටින් පෙන්නන්නේ බාග 1යි 2යි 3යි
හතරයි භාග 4යි පුතේ භාග 4යි කියන්නේ සම්පූර්ණේම කීයක් හදා ගන්න පුළුවන්ද භාග 4ෙන් 2ක් හදා ගන්න පුළුවන් සම්පූර්ණේම 2ක් නේද මොකද භාග 2ක් එකතු වුණාමනේ 1ක් හැදෙන්නේ එහෙනම් භාග 4ක් කියන්නේ 2ක් හදා ගන්න පුළුවන් නේද 6යි 2යි එතකොට 8යි උත්තරේ 8යි संपूर्ण कर अरगेन तीयन එකෙන් මේ මේ මනුස්ස අහගෙන ඉන්න පුතා මනුස්සේ කඩේට ගිහිල්ලා නේද පෑන් අරගන්න ඕන වෙලා එයා පෑන් තුනක් අරගෙන එකක මිල 12යි මේ මුදලාලින්න බිල්පත හදන්නේ එතන 12ව 3ක් 36යි මකන එකක මිල 4යි මකන ගැනීමට 16ක් ගිහිල්ලා එහෙනම් ඔයාලා මොකද්ද කරන්න ඕන 16 බෙදන්න ඕන 4යි दास हतर मिथन प्रमाण हतर हतर वर हतर दास गुणकर्ण तमें प्रमाण एक गुणकर मुदल मेतन तीन मुदल एक मुखा कर दास बेदान नोण हतर කොත් 2යි 2 35යි එකක මිල. දෙවරක් 35 කීයද? ගුණ කරලා බලන්න. 70. 5 දෙකෙන් ගුණ කරලා බලන්න පුතේ. ආ ගුණ කරලා බලන්න. දෙවරක් 5 10 බින්දුව 1ක් ඉතිරි. දෙවරක් 3 6යි 1යි 7යි 70යි. මෙතන ලියනකොට පරිස්සමෙන් ලියන්න ඕනේ මේ. හරියට මේ 30 කියලා නේද? බින්දු දාලා එහෙම තමයි ලියන්න ඕනේ. बिंदु आई हरिदान पुला मेतन हरी आई मेतन हरी आई मेतन हरी आई मेतन हरी आई हरी हतरा बैठे नो මුළු මුදල ගත්තේ පුතේ මේ ඔක්කොම ටික මෙහෙම පහලට එකතු කළා නේද පහලට එකතු කළා හරි හොඳයි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු මෙහි වට්ටක්කා ගෙඩියක් හා ඔව් මෙතන තියෙනවලු මේ වට්ටක්කා ගෙඩියක් හා තරාදි දමා තරාදියේ බර සමාන කර ඇත ඔව් දෙපැත්ත සමානයි වට්ටක්කා ගෙඩියේ බර සමානද පුතේ මෙතන මේ හොඳට බලා ගන්නකෝ දැන් මයික් මියුට් කරලා මෙතන කිලෝ එකේ පඩියක් තියලා තියෙනවා මේ පැත්තේ 100ක් තියලා තියෙනවා ඒ කියන්නේ මේ පැත්තේ සම්පූර්ණ බර කිලෝ 1යි කිලෝ 1යි ග්‍රෑම් 100යි නේද මේ පැත්තේ සම්පූර්ණ බර කිලෝ 1යි ග්‍රෑම් 100යි
මේ පැත්තේ වට්ටක්ක ගෙඩියකුත් තියෙනවා ග්‍රෑම් 50කුත් තියෙනවා. එහෙනම් අපිට වට්ටක්කා ගෙඩියේ බර හොයාගන්න පුළුවන්නේ මේ කිලෝ 1යි ග්‍රෑම් 100ෙන් ග්‍රෑම් 50 අඩු කරාට පස්සේ. ග්‍රෑම් 50 අඩු කරාම වට්ටක්ක ගෙඩියේ බර එනවා. හොඳට කල්පනා කරලා බලන්න. මේ කිලෝ 1යි ග්‍රෑම් 100ෙන් මෙන්න මේ ග්‍රෑම් 50 අඩු කරොත් එහෙම අපිට වට්ටක්ක ගෙඩියේ බර හොයාගන්න පුළුවන්. මොකද මේ සමානයිනේ තරාදිය. මේ තරාදිය සමානයි දෙපැත්ත බර සමානයි. මේ 50 අඩු කරපු ගමන් වට්ටක්ක ගෙඩියේ බර එනවා. 50 අඩු කරන්න ඕන මේ පඩි දාලා තියෙන පැත්තේ බරේ. එහෙනම් ඔයාලා මෙන්න මෙහෙම අඩු කරන්න ඕන මේක. රයිට් මම බෝඩ් එකේ කරන්නම්. 1050යි. ඔව් 1050යි. බලමු අපි. පඩි දාලා තියෙනවා මෙන්න මෙහෙම අඩු කළොත් හොඳයි කටු කොලේක හොඳේ පඩි දාලා තියෙන පැත්තේ බර කිලෝ 1යි ග්‍රෑම් 100යි අපි මේක අඩු කරන්න ඕන ග්‍රෑම් 50ක් ඕන අඩු කරන්න ග්‍රෑම් 50ක් අඩු කරන්න මෙහෙම ලියා ගන්න මෙහෙම ලියා ගත්තාම ලේසි නේ අර බින්දුවේ බින්දුවක් බින්දුවක් බින් 10 ඔව් මෙතන 100න් 50ක් කෙලින්ම 50 ඉතර ගන්න පුළුවන් නේද ලේසි 100න් 50ක් 50 මෙතන එක මෙතන අඩු කරන්න දෙයක් නැහැ එකයි එහෙනම් උත්තරේ මොකද්ද කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50 කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 50 ඒක ලියන්න ඕනේ එහෙම එහෙම නැත්තම් කෙනෙකුට ලියන්න පුළුවන් මෙහෙමත් ලියන්න පුළුවන් 1055 ග්‍රෑම් 1050යි ග්‍රෑම් වෙන්න ඕනේ තව හොඳේ 1050යි ග්‍රෑම් පැහැදිලිද මේ දෙකම හරි මේක ග්‍රෑම් වලි මේක කිලෝග්‍රෑම් ග්‍රෑම් වලි ග්‍රෑම් 1050යි ඔව් ග්‍රෑම් 1050ක් හරි